අද අපි කතා කරන්න යන්නේ සිරිපාද තියෙන තවත් අපූර්ව දෙයක් ගැන. මේක ගැන නම් ගොඩක් දෙනෙක් නෙමෙයි සම්පූර්ණයෙන්ම සියලු දෙනා දන්නේ නැහැ. මොකද රත්නපුර, හැටන්, පලාබද්දල මාර්ගවලින් කොපමණ වර්ෂ කීපයක් තිස්සේ ගියද ඒ කිසිවෙකුත් දන්නේ නැති ස්ථානයක් ගැන තමයි අද මං කියන්නේ. ඉතින් ඒක තමයි දියබෙත්ම අම්බලම, එහෙම නැත්නම් ගජමන්සල අම්බලම. ඉතින් දියබෙත්ම ගජමන්සල යන නම් වලින් හඳුන්වන මෙම අම්බලම අද වෙන විට භාවිතයෙන් තොරව තියෙන අම්බලමක්. ඉතින් මේක තියෙන්නේ රත්නපුර පලාබද්දල මාර්ගයේ. ඉතින් රත්නපුර පලාබද්දල මාර්ගයේ යන අයට අර කළුගඟ පුවරුව පහු වුණාට පස්සේ ගෙත්තම් පානට කලින් පොඩි නාම පුවරක් දකින්නට ලැබෙයි, දියබෙත්ම ගජමන්සල කියලා හඳුන්වන. ඉතින් අන්න එතන තමයි මෙම අම්බලම තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙම අම්බලම තියෙනවා කියන්නේ එතන තියෙන නටබුන්. ඉතින් මේ ඡායාරූප වලින් පේන ආකාරයේ නටබුන් විතරයි අද වනට දකින්නට තියෙන්නේ. මොකද එම අම්බලම සම්පූර්ණයෙන්ම භාවිතයෙන් තොර අත්හැරලා දාලා තියෙන ගරා වැටුණු අම්බලමක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ගජමන්සල අම්බලමේ විස්තර පොඩ්ඩක් අපි හොයලා බැලුවා. මොකද මේ ගැන කොහෙවත් විස්තර හොයාගන්න තිබුණ නැහැ. කින්දා අපගේ සගේ පහුගියදා සිරිපාදයද්දී විශේෂයෙන්ම අපි මේ ගජමන්සලමට යවලා ඒකේ ඡායාරූපත් අරගෙන පොඩි විස්තර හොයන්න පෙළඹුණා. ඉතින් මේ දියබෙත්ම ගජමන්සල ගැන අම්බලම මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1425ක පමණ උසකින් තමයි තියෙන්නේ. ඉතින් මේක Google Map එකකින් බැලුවත් ඕගලන්ට පේනවා මේක තියෙන්නේ හෙලකට වගේ වෙන්නේ. කියන්නේ යම් කුරුගඟ පසෙකින් කුරුගඟ නිම්නයට මුහුණලා තමයි තියෙන්නේ. ඉතින් මේක දියබෙත්ම කියලා හඳුන්වන්න හේතුව තමයි දියබෙදීමක් මෙතන තියෙන කියන හින්දා. ඒ දියබෙදීම කියන්නේ එක පසෙකින් දිය යනවා කුරුගඟට, අනිත් පසෙන් දිය යනවා රජමාවත ඔස්සේ ඒ ක්‍රොස් කරලා කළුගඟට, එහෙම නැත්නම් මාපලාන ඇල්ල හදන ඒ පැත්තට. ඉතින් මේ වතුර කොහෙට ගියාද අවසානයේ එකතු වෙන්නේ කළුගඟටම තමයි. ඉතින් මේකට ගජමන්සල කියන හේතු දෙකක් තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රධානම හේතුව තමයි ගජ කියලා හඳුන්වන්නේ අලින්ව. ගජමන් අලින්ගේ මග, සල, එහෙම නැත්නම් නවාතැන් පොළ, විශේෂයෙන්ම ගජමග කියලා හඳුන්වන මෙම අලින්ගේ මංකඩක් විදියට තමයි මේ ගජමන්සල ඒ කාලේ පැවතිලා තියෙන්නේ. ඉතින් ලේසියම Google Map එකේ ඔයගලන්ට පේනවා අලි පාරමාරු වෙන්න තියෙන ප්‍රධානම එකම තැනක් තමයි මේක මේ මාර්ගය ගත්තා. මොකද පල්ලැහැණි දැන් ඕගොල්ලෝ එද්දි ලිහිණිහෙල පහු කරලා, කොඩිය පහු කරලා, කළුගඟත් පහු කරලා උඩට එද්දි මෙන්න මේ ස්ථානයේ තමයි කැලේ යාවෙන්නේ. ඒ කියන්නේ මොකද මෙතනින් එහාට තමයි ලිහිණිහෙල පටන් ගන්න. ඉතින් අලින් කුරුවිට පැත්තේ ඉඳලා රත්නපුර අනිත් පැත්තට යන්න බෑ රජමාවත ක්‍රොස් කරලා. මොකද ගැඹුරු හෙල තියෙන ලිහිණිහෙල. ඉතින් මෙම ස්ථානයේදී අලින්ට ක්‍රොස් කරන්න පුළුවන් එහා පැත්තට. මොකද ලිහිණිහෙල හම්බෙන්නේ නැහැ, කෙලින්ම ඒගොල්ලන්ට කැලේ හම්බෙන්නේ. ඉතින් අන්න ওই හින්දා තමයි අලියන්ස් කෙලින්ම උන්ගේ මංකඩක් විදිහට මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ නම තමයි ගජමන්සල කියලා මෙතනටත් හඳුන්වලා දෙන්නේ. ඉතින් දියබෙත්මයි ගජමන්සලයි දෙකම භූවිෂමතා අනුව පැහැදිලි නිර්වචනයක්, පැහැදිලි නම්. ඒ දෙකම මෙතනට භාවිතා කරන්න පුළුවන්. මොකද අලියතුන් නිරන්තරයෙන් මෙතනින් ආගිය හින්දා. ඉතින් මේ ගජමන්සල කියලා හඳුන්වන තවත් හේතුවක් තියෙනවා. ඒක තමයි ඔගොල්ලෝ හැමෝම දන්න ප්‍රකට සුප්‍රකට දකුණු පළාතේ විසු කිවිඳයක් වුණ ගජමන් ඕන. ඉතින් ගජමන් ඕන සිරිපාදයද්දී එතුමගේ නම සඳහන් මෙම ස්ථාන. ඉතින් ගජමන් අලින්ගේ මංකඩක් විදියට හඳුන්වන ගජමන්, ගජමන් ඕනාගේ නම තියෙන හින්දා එතුමිය විසින් මෙතන අම්බලමක් කෙරෙවුවා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඒකට අපිට පිළිගන්න පුළුවන් සමහර සාක්ෂි තියෙනවා. මොකද මෙතන තියෙන අම්බලම ගොඩක් විශේෂ නිර්මාණයක්. කළුගල් වලින් හදලා තියෙන බදාමද, මිත්‍තිසකැස්ම, කණු ගිහිලා තියෙන විදිය හරිම ප්‍රබලයි. කියන්නේ යම්කිසි ප්‍රභූ කෙනෙක්ට, විශේෂ කෙනෙක්ට හදපු එකක් වගේ. මොකද ගජමන් ඕන කියන්නේ විශේෂ කෙනෙක්. يعني බ්‍රිතාන්‍ය සමයේ තිබ්බ සම්බදතා. ඉතින් ඒව භාවිතා කරලා එක්කෝ එයා හදලා වෙන්න පුළුවන්, නැත්නම් එයා වෙනුවෙන් කවුරු හරි කෙනෙක් හදලා වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මේකට තාම ලිඛිත සාක්ෂි මුකුත් හොයාගෙන නැහැ. ඉතින් ගජමන්සල අම්බලමට මෙන්න මේ ගජමන් ඕනගේ තියෙන සම්බන්ධය අන්න ඒක තමයි කියලා හඳුන්වන්නේ. ඉතින් මේක ගජමන් නෝනාගේ කතාව කෙසේ වෙතත් අලින්ගේ මග සහ දියබෙත්ම නිතරින්ම මෙතනට තියෙන නමක්. මොකද මෙතන කොහොම හරි අම්බලමක් අතීතයේ තිබිලා තියෙනවා. ඉතින් මේ අම්බලම අද වෙන විට ගරා වැඩිලා තියෙන ලොකුම හේතුව තමයි මේ අම්බලමට
අලිගෙන් සිදුවෙච්ච කරදර. ඉතින් මොකද අලිමංකඩක මෙහෙම අම්බලමක් හදලා කියන්නේ අලින්ට යන්නෙන්න පහසුකම් නැහැ. ඉතින් අන්න ඒ හින්දම මෙතනින් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මිනිස්සු මැරිලා තියෙනවා, මිනිසුන්ට කරදර සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සත්තු කොටිය නිතරම මෙතනින් මාරුනේ. මොකද කොටියරුණත් එහා පැත්තේ හෙළ හරහා අනිත් පැත්තට කැලේ යන්න බෑ. ඉතින් අර සත්තුන්ට මාරු වෙන තියෙන හොඳ, මොකද සත්තු තැනක් තෝරගන්නේ ඒගොල්ලන්ට මාරු වෙන තියෙන ලේසිම තැනක්, පහසුම තැනක්. ඉතින් අන්න ඒ ස්ථානයක මිනිස්සු මොකක් හරි ජනාවාසයක් ඉදිකරගෙන ඒක සත්තුන්ගේ නිදහසට බාධාවක්, උන්ගේ ගමනාගමනට බාධාවක්. ඉතින් කොටින්ගේ කරදර, අලින්ගේ කරදර හින්ද තමයි මේකේ ඉන්න වාර ගිහිල්ලා ඉන්න බැතිමතුන්ට කරදර සිද්ධලා තියෙනවා. ඒ වගේම සර්පයෝ ඉන්නවා. ඉතින් රැයට කට්ටිය නිදාගත්තම සර්පයෝලා දෂ්ට කරද්දි කවුරු හරි එක්කෙනෙක් උදේ මැරිලා තියෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි නැති වෙලා තියෙන්න පුළුවන් විවිධ කරදර හින්ද. ඉතින් අන්නේ හින්ද මේ අම්බලමේ කට්ටි ඉන්න අදිමදි කරලා තියෙනවා. ඉතින් මේක හුදෙකලා වෙලා තියෙන්නේ මේ අම්බලමේ ඉන්දි සත්තුන්ගෙන් ගොඩක් කරදර වෙනවා. මොකද සත්තුන්ගේ ප්‍රදේශයකනේ මේක හදලා තියෙන්නේ. ඒ හින්ද සත්තුන්ගෙන් කරදර වෙන හින්දා මේ තමයි මිනිස්සු ටිකෙන් ටික මේක අයින් කරලා තියෙන්නේ. භාවිතයට ගන්න නැතුව මේක අත්හැරලා තියෙනවා. කොහොම හරි වසර ගාණක්, දශක ගාණක් තිස්සේ මේක දැන් භාවිතයට ගන්න නැතුව අයින් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ගජමන් අම්බලමද සම්පූර්ණයෙන්ම කැලෙන් වැහිලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් ගරා වැටලා බිත්ති කීපයක් විසරයි තියෙන්නේ. මේක ටිකක් සුවිශාල අම්බලමක්. ඉතින් අතීතයේ මෙච්චර සුවිශාල අම්බලමක් හදනවා කියන්නේ ලේසි පාසු නෑ. ඉතින් මේක සුවිසල් අම්බල අපි බලමු හමුදා විසින් මේක සුද්ධ කරලා මොන හරි ප්‍රතිස්ථාපනයක් කරනවා කියලා ආරංචියක් තියෙනවා නුදුරේදී. ඉතින් එහෙම වෙයිද කියලා බලමු. ඉතින් ඒ කෙසේ වෙතත් අම්බලම ගැන තියෙන කතාව තමයි මේක. ඉතින් රත්නපුර පාරෙන් යන්න ඉන්න කවුරු හරි ඉන්නෝ නම් බලන්න මෙම මාර්ගයේ යද්දි මෙම අම්බලම දකින්න පුළුවන්, ගජමන්සල දියබෙත් අම්බලම. තවත් අම්බලමක් තියෙනවා ඒ රත්න පාරේ හම්බෙන බැලුංගල අම්බලම. ඒකත් මේ වගේම නටබුන් වෙලා තින්නේ. ඒක එකක්, මේක එකක්, ඒ දෙක ඇවිල්ලා දෙකක්. ඉතින් ගජමන්සල නැත්තම් දියබෙත්ම අම්බලම සුවිශේෂී අම්බලමක්. ඉතින් අපි බලමු මේකේ ඓතිහාසික වටිනාකම, මේකේ තියෙන අතීත කතා ජනප්‍රවාදත් එක්ක මේක ඉස්සරහට ප්‍රතිස්ථාපනය වේවිද. ඉතින් එහෙම වුණොත් නැවතත් අලින්ගෙන් සත්තුන්ගෙන් කරදර වේවිද, මොකක්ද වෙන්නේ කියලා ඉතින් අපි බලමු. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ආයමත් සිරිපාදයද්දී අනිවාර්යෙන් බලන්න මේ නටබුන්. ඒක අනිවාර්යෙන් බලන්න ඕන දෙයක්, ආරක්ෂා වෙන්නේ විශේෂයෙන්ම.